අද වීඩියෝ එකෙන් කතා කරන්න යන මේ ත්‍රිකෝණමිතිය ගැළලුව කොහොමද විසඳන්නේ කියන එක. ඉස්සලාම මම මේක ගත්තොත් එහෙම මෙයාගේ වම් පැත්තෙන් බඩගෙන දකුණු පැත්ත පෙන්වන්නත් පුළුවන්. දකුණු පැත්තෙන් බඩගෙන වම් පැත්ත පෙන්වන්නත් පුළුවන්. හැබැයි මම මේ ගාන හදන්න ලේසියෙන්ද මෙන්න මේ වගේ දෙයක් කරනවා. sin b ඍණ c බෙදීම දෙක මේ පැත්තේ තියලා. එහා පැත්තේ සිම්පල් b ඍණ c බෙදීම a වාරයක්. මේක බෙදනවා. cos a බෙදීම දෙක මේ පැත්තට බෙදන්නේ. හරි. ඊට පස්සේ දැන් මට කැමති පැත්තෙන් කටගෙන හදන්න පුළුවන්. මම මෙයාගේ මඩන් ගන්නවා right hand side එකෙන්. දකුණු පැත්තෙන් මඩන් ගන්නවා b ඍණ c බෙදීම a කියලා. හරි. පොඩි විශේෂ දෙයක් කියන්න තියෙනවා. දැන් මේ ගැටලුවේදී මම මේක මේ පැත්තට බෙදලා ඉවරලා මට ඕන විදිහට ගාන හදාගත්තා. හැබැයි සර්වසාම ගැටලුවක් ඒගොල්ලෝ සාධනය කරන්න දුන්නාම ඔය කරපු පියවර පැහැදිලිවම කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ දෙන ගාන අපි හදන්න ඕන. මේක එන්නේ sin ප්‍රමේය cos ප්‍රමේය ආශ්‍රිත ගැටලුවලදී. මේ සිම්පල් b ඍණ c බෙදීම කතා sin එක cos එකන හද ඒ ගැටලුව දෙදී ඔයගොල්ලන්ට තේරෙනවා. අන්න ඒ විදිහට තියදී අපිට කැමති විදිහකට එහා පැත්තට පද දාලා බෙදලා කරලා හදාගෙන ගැටලුව යන්න පුළුවන්. ඒ තියෙන පද ටික වෙනස් කරලා හදාගෙන යන්න පුළුවන්. හරි. දැන් දකුණු පැත්තෙන් මඩන් ගත්තට පස්සේ b ඍණ c බෙදීමේ ගන්න ඕනේ sin b ඍණ c බෙදීම දෙක බෙදීම cos a බෙදීම දෙක. අපි දන්නවා sin ප්‍රමේයය අනුව a බෙදීම sin a කියලා තිබුණා. නියතයක්කට සමාන වෙනවා කියලා. සිම්පල් a සමාන වෙනවා k වාරයක් sin කැපිටල් A. ඔය වගේම b සමානයි k sin b කියලා ලියා ගන්නත් පුළුවන්. ඔය වගේම c සමානයි k sin c කියලා ලියා ගන්නත් පුළුවන්. එහෙනම් b වෙනකොට මම දානවා k sin b ඍණ c වලට දානවා k sin c. ඒ වලට දානවා k sin a. k නියත ටික කැපිලා යනවා. උඩින් එනවා sin b ඍණ c. sin b ඍණ sin c කියලා. ඒව ලියන්න පුළුවන් දෙවරයක් cos b ධන c බෙදීම 2යි. b ඍණ c බෙදීම 2යි කියලා. sin b ඍණ sin c වල ලියන්න පුළුවන් 2 cos b ධන c බෙදීම 2යි sin b ඍණ c බෙදීම 2යි කියලා. ඊට පස්සේ හරේ තියෙන sin a කියන එක නම් මම ලියනවා 2 sin a බෙදීම 2 වාරයක් cos a බෙදීම 2යි කියලා. දෙක කැපිලා යනවා. ඊට පස්සේ අපිට හරේ ඉන්න ඕනේ cos a බෙදීම 2ක්. එයා දැන්ටත් ඉන්නවා. හැබැයි sin a බෙදීම 2 අයින් කරන්න ඕනේ. ළවේ ඉන්න ඕනේ sin b ඍණ c බෙදීම 2ක්. එයා ඉන්නවා. හැබැයි මේ පදේ අයින් කරන්න ඕනේ. මම මෙහෙම දෙයක් කරනවා. a ධන b ධන c සමානයි phi නම් ඕකේ මම උත්තර කරනවා b ධන c. එතකොට 5 ඍණ a වෙනවා. දෙකක් තන දෙකෙන් බෙදෙනවා. ගැටලුවක් නැහැ. එහෙනම් b ධන c බෙදීම දෙකට ලියන්න පුළුවන්. 5 බෙදීම 2 ඍණ a බෙදීම 2යි කියලා. එහෙනම් මම කියන්න යන්නේ මේ ඇතුළට දාන්න යන්නේ මම 5 බෙදීම 2 ඍණ a බෙදීම 2 කියලා. එහෙනම් cos 5 බෙදීම 2 ඍණ a බෙදීම 2. මෙතන එනවා sin b ඍණ c බෙදීම 2ක්. ඊට අමතරව මම බෙදීම මෙහෙම ලියන්නම් sin a බෙදීම 2යි cos a බෙදීම 2යි කියලා එනවා. අපි දන්නවා cos 90 කිසියම් කෝණයක් අඩු වෙද්දී ආ sin බවට පත් වෙනවා. එහෙනම් sin a බෙදීම 2ක් එතනින් එනවා. sin a බෙදීම 2ක් එනවා. ඊට අමතරව sin b ඍණ c බෙදීම 2ක් තියෙනවා. බෙදීම sin a බෙදීම 2යි cos a බෙදීම 2යි. sin a බෙදීම 2කට sin a බෙදීම 2 කැපිලා යනවා. එහෙනම් sin b ඍණ c බෙදීම 2 බෙදීම cos a බෙදීම 2 කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ ලියන්න ඕනේ එම නිසා sin b ඍණ c බෙදීම 2 සමානයි b ඍණ c බෙදීම a වාරයක් cos a බෙදීම 2 කියලා ලියලා දක්වන්න ඕනේ අවසානයේ.